समन्ताचक्वालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं सद्धमं सुनन्तु सग्मुक्दं धम्मसवनकालो अयं भदङ् धम्मसवनकालो अयं भदङ् දම්ම සවනකාලු අයං පදන්තා නමුතස්ස භගවතු වරහතු සම්ම සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස භික්කවේ බික්කු කායේකායානු පස්සීවිරති ආතාපි සම්පජානෝ සතිමාවිනයලෝකේ අභේ්ජාදම නස්සන්ති සද්ධා බුද්ධය සම්පන්න පෙන්නත්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයටනුව අපේ ජීවිතය සකස් කරගණ්ඩු නෑ අපිට මේ ලෝකය පේන හැටි දැනෙන හැට තේරෙන හැට වෙනස් කර ගණ්ඩුවනේ හරි පැත්තට වෙනස් කරගණන්නුවු අපිට මේ ලෝකයේ ඇත්ත තත්වය ඇති සැටියෙන් පේන දැනෙ තේරෙන. ඉතින් කවදරියය දැනෙන තේරෙන තත්වට පත්වෙන්ඩුවුන ැයි. එහම නොවිච්චහින්ද තමයි සසර බොහෝ දුර යන්නේ. සසර යන එක නවත්වීමේ අවශ්‍යතාවයක් නැහැ. දුක් නැත්ත වරදින්නේ නැත්තා යම් යම් උපාධානයන් සිද්ධ වුණහම වෙන්නේ ඒ උපාධානයන් නිසාවෙෙන් නොයකුත් වැරදි කෙරෙන තත්ත්යට පත්වෙන එක එක දවල ඕනෑ කියලා අත්‍යවශ්‍යයි කියලා හිතෙනකොට ඕනම කැපකිරීමක් කළ වැරදි කරන්න ලැස්ති අපේ හිතේ ස්වභාවය රාණගාත අදත් අධන කාමේ වර්දවා ඇසිරීම් බොරු කීම් කේලාංකීම් පරුස්ුවජනකීම් ඇඩිව සිද්ධ කරන්න ලැස්ති ඕනම ඕනම තත්ත්වයක්කට සහල්ලාට තවත් සමහර හින්ද උපානය වෙච්ච වස්තුහින්ද සහල්ලාට තව කෙනෙකු මරලදානු විනාස කළදාන එතකොට අම්ම තාත්ත මරණ අවස්ථාතිය නවා ති මේ වගේ තත්ත්කට අපේ සිත පත්වෙනවා සසර ඇවිඳගෙන යන කාලය තුළ ඒ වගේට පත්තෙන්ද නිරකඩත් තිෙනවා ඕනෑ තරන්තින තිවත් එක් අපි බොහෝ වාර්ගානක් අපපාඇවල්ල දුක්දින්ඩ වෙනවා වැඩි වාරගානක් විඳින්ඩ වෙන්නේ දු මේ ජීවිතය ගත්ත වනත් මේ ලැබිලා තිෙන මනුස සරීර අරම් බලන්ඩ හැම වෙලාවකම වගේ තියෙන්නේ කායික පීඩාවන් තියෙන ස්රූපයක් මේ සැපෙන්ති අවස්ථා ගොඩා කඩු එ ඒ තමයි කර්ම කර්මාණන් රූපව මට හම්බෙලා තියෙන සරීරය එක ඉරඔෝ වැඩිලාවක්ක තියාග්ඩුවත් මේකට බඩි ගිනිි වෙනවා පිපාසා වෙනවා බුදුජණන්සි බඩගින්න පිපාසාව පවා ලෙඩ විදිරය සහන් ක තියන සරිරය ගැන ආදීන විදිහයට බඩගින්න පිපාසාව ඊට අමතර රෝග ඇතින පොඩිකාලිකරනෑ ති පුංචි සරිරය කියරනෑ රෝග තින ඕන රම්.ඉති ඒ වගේ ඉළඟට බුදුරජාන් වහන්සේ සීතය දැනීම ඌස්නය දැනීම පවා සඳහන්කරලා තියෙ ආදී නොවවිදියට. ඉති මේව මෙම දැනවා අපිට ඉති අපිට එක තේරෙන්නෑ මේ ලෝකෙට ඇල්ලා අපි තේෙනෑ අපි ොහේ ඉන්වාම සක්ක මේක මේ විශේෂ නිර්මාණයක් කියලා මේක දිහා අපි උපකරණයක් විදිහට මේක එකේ කිව සකස්වයෙන් උපකරණයක් විදිට දිහාවලන වගේ බලන්ඩ වනේ ඉති එහෙම බලන්ඩ අපි මෙහේවන්ඩ අපේ සිත නිවැරදිව දැකීමට මෙහේවන කාලයක් තමයි බුද්ධෝත් පාද කාලයක් කියලකන් එතකං අපි මේක සම්පූර්ණයෙන්ම තේරෙන් නැතුව කටයුතු කරන වභාවයක්තම තිෙනමම් ඔප්පු කල පෙන්න්නන්ඩ හැමදාම් භාවිතාකන පුන් ජුපකරණය උප උදාහරණයක් තියන පක්‍රමයක් තිය න ඒ අපි සැරින්සැරේ කොහොමත් කතා කරන එක හොඳයි මේ පොඩි පරීක්ෂණයක් පොඩි නිගමනයක් ඇති කරගඩ ද මේ වෙලාවෙ ගත්තුත් මෙතැන තින් අපේ තිය එක ක්‍රියාකාර්තියත්තමයි හුස්ම හුස්ම දැනේද හුස්ම දැනවද දැන්වන් කියන්න කියනකන් දැවුණද දැගුණන කිවට පස දයනවා කිවට පසේ දෑයනවා කියනකන් දැනුන්නේ ොත් නිකං හරි ඇහවෝත් එහෙම ඇයි මෙච්චර වෙලා මෙච්චර වෙලා ඒ හුස්මේ ක්‍රියාකාරිත්තය මොකක්ද අපේ මේ උපකරණයට එක දැනුන්න ඒක විග්‍රහ කරන්න කියලා මම කිවෝත් විග්‍රහ කරන්න කිවොත් මංකෙනන උත්තර දක් දෙක කෝක දහරිකිෙ හුත් ලන්ඩ අපට වැටන කකෝති කියලා පලවෙනිග තමයි හුස්ම මෙච්චර වෙලා හුස්ම දැනීම මෙච්චර වෙලා තිබුණමට දැනුන්නේ තමයි හුස්මේ දැනීම තිබුණේම නෑ දැන් දැනෙනකා රි මේකින් පළවෙෙනකද දෙවනකද හරි කෙල හුත් කොයකද හරි විදිට අපිට තේරෙන්නේ පළවෙක තමයි හරිද දැනීම තිබුණා දැනුන දැනීම තිබුණා දැනුනෑ එක තමයි හරි කියලා ඒතෙන්නේ බන්ට කතාව හරිදි කියල බොඩ්ඩා මේ අය කියනවා හාමුදුරුව ධර්මාසනයට වැඩිය වැඩියේ නෑ වැඩියා වැඩිය නෑ කියෙනගේ දැනීම තිබුණා නම් දැනෙන්ට ඕනද නැත්්ද දැනීම තිබුණා දැනීම කැන්න දැනීමද දැනීම තිබුණා නං දැනින්ට ඕනද නැද එලා දැනීම තිබනේව නෑ එක අප හ අපට එකක්කට හුස්ම දැනීම තියෙනවා මේ අපිට දැනන්නන කියලා නෑ දැනීම නැත්තරම නෑ ඒ දැනීම නැත්තටම නෑ ගහනකන් දන්නේ එතකොට මොක දේවුණේඒ ගරෝරයක් පෙනි පිෙනීද ලදම දැහරි උත්තරයක් කම්බේ කල බලාපොත් වවා. පෙනීම තිබුණ පෙනුම් නෑ එ නෑ එම් පිෙනීම තිබිලම එතකොට ඒලා ගුරුවරයාගේ සද්ධය තිබුණා ඇසුන් නෑ හද ගුරෝරයාගේ සද්ධය තිබුණා ඇසීම කියෙ එක සිද්ධ වනේ ගුරයක් සද්‍යය තිබ ඇසීම කෙක සිද්ධ වුණේ ක බලට අපි කොචර රදගෙන න්න ලා අපේ ජීවිතය පිළිබඳ අපිට මුකත්ම තේරෙන්නේ නෑ අපි ඔක්කෝම හිතාගෙන් මේ එකදිකට තියෙන දේවල් වෙනස්වෙෙන් ඇති දේවල් මේ විදිීර හිතාගෙන මේ ලෝකයන අන්තිමටයකින් මුොද වෙන්නේ ලෝක ඇත්තති ඇත්ත තත්වයට අනුව ළග ළං තිනඔක්කොම හැඩග හැට් පටන්ගන්න වායස ටැන්් පටගන්න මැරෙන්ඩ් පට ගන්න වෙනස් වෙෙන්ඩ පටන්ගන්න නොහිත නාකාර වෙනසීම සිද් පටන්න එහම තැක දමකතු වෙන්නේ මේ තියෙන ඇත්ත තත්වය නොතේ රිච්ච හින්දා මගේ හිතේ මගේ හිතේ බලාපොරත්ව ඇති යම් ම්දේවගෙන මේවා කවදකත් වනස මට හම්බච දවල්වා මගේ ම දේවල් මේවා කොහොමද ඔය කවුරු මෝනව කිව්වත් මෙන්න මේ දේවල්නම් අන්තිමට හෙනපිපුරුවවා වගේ වෙන සෙනහදිසිය එදකොටඉතින් සමහර අයට දරාගණ්ඩ බැරි ඒක හේතු වෙලා හේතුනනි බලාපොරොත්තුව එක කාගවතර දන්නවේ අපේ මනසේම අපේ සිතේම ඇතිවෙච්ච බලාපොරොත්තුවයි මේ පිපිරීමට හේතුව බලාපොරොතු නොතිබන ප්‍රශ්නය අප ඒක හින්දා අපේ හිතේම ඇතිවෙන ස්වභාවයක් තමයි මේ වේදනවදු කියෙනවා මේකම එකේ මේ බාහිර හින්දා වෙච්චගන්නේ අපි මයි අලුණනේ අපි මයි ගැටන්නේ අපි මයි වේදනාව දන්නේ අපේ හිතම අලුනද යම් වස්තුවකට අපි ියලන ද අන්න ඒ වෙලාවේදලා ඒ වස්තුූ හින්ද හරියට සතුවෙන අනි හෙම ගන්න නද මේලෝක ඇත්ත සතුටත් තියනෙන කාඩක් පොදු න්ඩෝන යම්කිසි එක වස්තුවක් එක රූපයක් එක එක පුද්ගලයක්කන්නුව ඒ පුද්ගල හින්ද තවත් පුද්ගලෙක් සතුට වෙනවා අනිතර් ගානකත් එත එහෙනම් ඒක වැරදී මක් කියල තේරුම් ගන්ඩෝනෑ ඒ දැන් උදාහරණයක් ඒකර ගත්තොත් හෙම ලංකාවිතියන මුදලක් ලංකාවවිතතියන මුදල් කොලයා අපි සම්මත කරගන්න මේක රුපියල් පන්දා හා කටිනවා කියලා ඉන්දදියාාවට අරංගිලම මේක දීලා හඩයකින් බඩුව ගන්නපෑ එතට ගිහ මේක වරංගු නෑ මුදේ අපි සම්මත කර ගත්ත වටිනාගමක් ඒක හැබැ රත්තරං කාශයක් කරංගිය නං එක ඕනම තැනක වඩනාගමත්ත නවා න ඒක එතකොට සාපේක්ෂය වටිනාගමක් නෙවෙයි කෙන මුදල සාපේක්ෂ වනක් නෙේ ්‍රව්‍යක සාපේක්ෂ වටන ම ර ර . ඒ අසාපේක්ෂය තමයි නමුත් උදාහරණයට ගත්තත්හෙමමයි ඒවගේ අපි අපේ දරුවෝ දෙමව අපේ අම්කිසි පිරිසකට අපි වටනාකන් දිී තියෙනවා ඒවන වටිනාකන් කියලා කියන්නේ සැබෑ වටනාකම්මකද්ද කියලා අපේ මනසට අවබෝධ වුණුත් වටිනාකන් දීයුතු දේවල්වල් අපි වටනාකන් දෙනවා මගේ වසගේට ගණ්ඩ බැරි මට අයිති නැති හුග දෙේවල්ට අපි වටනාකන් දිලා මගේ කියලා මගේ හිත ඒවා අල්ලගන්නවා න්න ඒ සවභාවවැයන් ඉද අපි හරීර් දුක්වෙදිෙන ඉතාම කෙටි කාලයක් සතුටෙන් කෙටි කාලයක් මොනවා හරි දෙයක් ඉදා සතුටුවෙන් අපේ හිත ඒවා හින්ද හරිීර් පීඩනයෙන්වෙහසකාරී තත්ත්වයෙන් දැම් බලන්න ගාක් වෙලාවට ධර්ම අවබෝධයෙන් ජීවත්ව වෙන ස්වාමීන් වහන්සේලා වයසට යනකොට බලට මුහුණ වල තිෙන බොම යස යාන්ඩ යන්ඩ න්ඩියන්් මොකොත් ප්‍රසන්න ස්වභාවයක් තියෙනවා නද නමු එසේ නැතුව අපේ සමහර දෙමවපියෝ දරුවූ මත්තේම හිතයුදෝ ගෙන ඉඩම් මත්තේ හිතයුදෝ ගෙන තමන්ගේ පරණ අයිතින් න පරණ හිටිය විදිහ කොරන්ඩ බැරි දේවල්තා ම කරන්ඩ පට අඟරගෙන ඉතින් කියන්න හොඳනෑ නෙද කුහකයි වෙලාකට ඊරිසියි කපටී නෙද. අතක දරහාාවෙන්ට මොලොත්තමයි ය නමුත් ඇත්ත ඒකයි දරුවන්ට වැඩිය තන්හාවෙලා වගට වැඩ සව හඇතන දරග්ඩ දැ ගතයත් වන එඩ එ මොද වන්නන්නේ බොලොද වෙන ගතිඇත්වයෙන පුංචිලමයි වගේ වෙන්ඩ හදනවා එහෙම නහම් මොකද වෙන්නේ ඒ ඒ අගේ මුහුණ ලත්වය හැරීම පීඩිත අපහාසු ගතියක් ජීවිතය අවසානක කාලයේදී නමුත් එහෙම නැති ධර්මයම් පෝෂණය වෙනවා කියලක කියන්නේ උපේක්ෂාව හිත හදාගත්ත සමහරිඉතා හොඳ මානසිකත්තයෙන් ඉන්න ඉන්න. ඇති එකන්ද තරුණට තිදේතම මාදක් ඉති ඔොතන්ටයන් ඇන්නේ දැම්මවිද ලෙස්වෙන්ටඕනෑ ොකද මේ වෙන්නද කලින් තිබ්බ දේවල් තරුණ කාලේ හැකියාවක් තියෙන කාලේ බහ අයගේවධානයටය වෙනවා බොහෝ නද බොෝතින් ච්ඩි වැඩ කර ච්ඩිවැට ක කියල කියන්නේ අනිතර කරන්න බැරි දේල් කරනවා තිහ. ඒවා කරගඩ බැරිවෙනකොට තමන්ට බලපුළුවන්කාරව ිකං ශක්තියෙන් වැටට බැරිවකුට ති කාගේ තවදාානැටයුම් න එතකුටු පේක්ෂ හිත පහිටවා ගෙන සැඳෑ සම මානසික සුවෙන් ජීවතෙන් බෑහුක් අයට පොරල්ලන්නන් පටන් බරි සරයක්ක පොරල්ලන්න පටන්ගන්න එ මේක කාටත් ගැටලුවක් වෙනවා මේ ඔක්කොටෝම හේතුව තමයි අපි ධර්ම මනසි කාරය ඇති කරගන්නේ නැතිකම ධර්මය තුළින් ධර්මය තුළින් තමන්ග දකිනවා කියනම කක්ද. තමන්ග ලහිෙන්ඩවනේ. ඉති අජ්‍යත්තන්වා කායකායනු පස්සේ වේදනස වේදන පස චිතේ චිත්තන පස්සේ දම්මේ දම්මාන පසේ කියනම අපි වැඩ පි වෙ. අපිට තියන්නේ කයක් වේදනාව සහ සිතුවිඩි වෙන මනොති නොද. අපේ මුළු ක්‍රියාකාරීත්වය මුළු ජීවිතයම ගත්තොත්කාය. යාර හටගන්න වේදනා පහල වෙන සි සිතත් එක් ඇතිවෙන සිතුවිලි නේද මෙන්න මේ හතරේ ඇත්ත තත්ත්වය බදුරජාණන් වහන්සේ කායානු පස්සන වේදනාන් පස්සන චිත්තන් පස්සනා දම්මාවන් ප්‍රසනා කියල සතර සති පට්ටහනනි දේශනා කරේ තමන් අවබෝධ කරගඩ ඇත තත්ව තරු ගණ්ඩ අවශ්‍ය කරන කරුන්ටික හරි එම් සතිපට්ටහන් දේශනාව කියැන මොකද ජීවිත අවබෝධය සඳහා ජීවිතය ඇත්ත තත්ත්වේ අපේ මනසට වටහා ගැනීමට කළ යුතුව තියෙන මෙිහිකාරය මනසිකාරයයි සතිපට්ටහනේ තියන්නේ මේ ඔක්කොම් පැත්තකින් තියලා සහර ඇත්තු බනවිතරක් හනවා ආලා න ආශ්‍ය මනසිකාරය මෙහි කිරීම කරන්නේ නැහැ කරන්න ඇතුව ඉඳීම මොකද වෙන්නේ සැරෙන් සැරේ සරෙන් සරේ ගිනිි පුරුපිටවා. තමන් බලන්ඩුවන තමන්ගේ ලෝකේ. මොන්නම තත්ත්යක් අර්තේවත් තමන්ගේ සන්තානය පුරන්ට බෑ. ඒගන් හදන් පුල මොකදමන්ගේ පුර නොකිවේ. රත්වයන දැවෙන ගිනි ගන්න ගතේ බුදුහාමුදුරු දේශනා කරේ. චක්කුව ගිනිගන්නවා රූපය ගිනිගන්නවා චක්කුව විඤ්ඥායගනිිගන්නවා චක්කු සම්පස්සේ ගෙනනිකන්නවා චක්කු සම්පස්ස වේදනාවගින්න මද ේදනයනෙ රාත්වයෙන දවෙන වේදන අප පැත්තෙන්නේ ඇතුලේ කිසිම සැල්ලුවෙන් ඉඩ පුුවන්කමක් ඇත්තෙනෙ ඒද පාවිපාව ඉඩකු අපා හොඳට ලෝක ඒ මං කියන්නේ ඔහ සැල්ලුවෙන් ඉන්ඩ පුළුවන් ඕනම තත්ත්යක් කර්තය සහැල්ලුවෙන් හිතා සැහැල්ලුවෙන් ඉන්ඩ පුලුවන් ක්‍රම ේදයක් බුදුරජාන්යැිට කල තිති මෙච්චර ලස්සනට මෙච්චර රසවත්ව ඉන්ඩ පුළුවන් මනුසජවිත. ඇි මනුස්ස ලෝක ඉබිද ඉපදිලා මනුස්ස ලෝක රසය විඳඉන්ඩ කියලමං ආරාධනා කරනවා. ලෝක රසේ විින් ලෝකරසේ විඳ ග්ඩපිට බෑ ඇයි කෑලි වගේයක් කල්ලගෙන. රි ලස්සන මල්වත්ක් තියන තැනකට කියලා රෝස මලක් දැකලා කටුවෙන් අල්ලගෙන තද කරන්නහිනවා. දට අටින් තියෙන තින කට්ටල්ලගෙන මේරිකගන න්න මේයකහිද ඒහිද යටේ මල්ලවත්තේ රසේවිදිද බෑ මොකද කට්ට ඇනිල තියන්නද අතහරින් ලෑස්තිින මේක හරි අපූර උදාහරණයක් තියෙනවා අර වදුරුවන්ල්ලන්ඩු දක්වන උපක්‍රමයක් කියලා අතවිතර දාණ්ඩ පුළුවන් නේද අපිදක මේමකදද ිෙිය කුම් ග ඩියක් වගක් කියලා ඒකට දානවා යා කැමති යම් කිසි වස්තුවක් හරිද දාපුහාම දැන් එයා මේක අසදානෝ. අතදා අරක අල්ල ගන්නවා. අල්ලගත්තොත් අත ලිර ගඩ බෑ. අතහැරයොත් ගත්ත හැකි. හැබැයි මේ සතා මේක අතාහරව නැල්ු. හරිස තන්හාාව හින්ද මේ අතහරින්නේ. අතහරිින්ට බෑට ඒ හින්ද හිරවෙලාම එන්න අතහැරයොත් අහු වෙච්චව වස්තු අත හරයොත් කිසි ප්‍රශ්ණනය ගපුල . අපි තේව අවවෙලා ඉන්නේ ලොකුදුකක්විදිනවා අත හැරයුත් නිදහස් වෙන්ඩ පුළුවන් නිදහස් වන්නේ තිද සැහැල්විීන් මේ මහනුස්ස ලෝකයේ ජීවත් වෙන්ඩ අවශ්‍ය කරන මනසිකාරය සකස් කරගඩ අපිට තියෙන නද මේ බලන්ට අය මමුකුත් නෑ රිීජුවම අපි හොන්තට විශ්වාස කරනවා නේද බුදුරජාන් වහන්සේව නේද ජුවම බදුරජාණන්හන්සේ දේශනා කරපු දශනාවක්න දේශනාවට ඉසල්ල. ඒ කායනුව අයම් භික්කවීමක් වෝ. ඒ කායන මාර්ගය මොකද සෝක පරිද්ධවානන් සමතික්කවාය. දුක දෝම නස්සානන් අත්තක මය දුක් දෝම නස් නැතිකරගණඩ සෝක පරිදය දුර්ර ගඩ තිෙන. ඒ කායන මාර්ගය තමයිහති පට හනිතුර අපිමකද කරන්න. අක දි දුක්දෝමනස් ැතික කට මරගටයන හැ හොම ඉන්ඩෝ නෑ ෙම ඉන්ඩෝ න හෙම කරන්න නෑ. අරවිදිහයට වෙන්ඩෝ නෑ මට සැරෙන් කතා කරන්නඩ එපා අරහෙන් පයින්්ඩපා මෙහම පයින්්ඩපා කියනිදයිඒ අනුංගපාලනය කරලා ලෝකෙ හදලා කැමැති දේවල් වටකරගෙන දුක් නැති කරගණ්ඩ අසාර්ථකුත් සහයාගන්නවා. ඉතිං ඒකෙන් අතුවිදිලා සැනසීමෙන් කටයුතු කරගණඩයි ඒ සතිබට අහන දේශනාව ඉති අපිට ඔලුව තියනෑ විදිහට ුවන තියන දිහයට බුදුරජාන්සගේ ධර්මයේදිහා බලන්ඩෝ නෑ පූජා පූජාගාගේ මේක පූජා වෝන දැන්නන් ටජුවම කියන්න න කාල ඇවිල්ලා. මොන මල කරදරයක්ද මේක. ඉවරක්න පූජා පවිතරයි ප්‍රශ්නය වෙලාතින්. පූජා විතරයි. පූජා විතරක්න වැඩක් නෑ. බුදුරජාණන් වහන්සේට හැටනමක් රහතන් වහන්සේලා ඉස්සෙල්ලාම බිහිවෙච්ච ගම සම්මා සම්බුදුපාණන් වහන්සේ ොක පූජවත්තයන් තිබිම කියන්නේ. මිනිස්සුන්ට පින්කරගන්න ඇහි රහතන් වහන්සේලා හැටනවා ිනිසුන් පොළ ෝල නේ ඉන්දයාාව ලොක පූජාවක් කරන්තිබ කරන අපි බලන්නු මිනිසු පිංකරගන්න අත රහන් වහන්සේලාට කියන්නට තිබනේ ඔක්කොමල සම්මා සම්බති පියන් වහන්සේති වැඩඉන්නවා රහතන් වහන්සේලා හැටනමක් වැඩඉන්නවා. කරන්ට කියන්න තිබි සත්‍යයක් ක්‍රියාවක් එකක වෙලා ඉන්දියාාව බෞද්ධ වඩෝනෑ. නොපනන බලවේග පිටි පස්සේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා දන්නේ නැති දේවල් පිටි පස්සේ බුදුරජාණන් වහන්සේ දුවන්ඩ අපිට අනුදැන වදාල නෑ හැටනමක් ්‍රහතන් වහන්සේලා බිහි වුනාද බිහිවනාට පස්සේ මොකද කරේ චරසභික්කවේ චාරිකම් භෞුජන හිතතා භෞජන සුගය ගීලගිල්ල පූජාතිය අන් කියලකිව ඉමගත්ද ධර්මචාරිකාවේ වඩින්ඩ වැඩම කරලා දෙන්නෙක් එක මගේ අන්ඩෙපා ඇයියි වැඩි දෙනකුට මේ පණිවිඩේ දැන්න නඳ පූජාව හරහාහරි කමන්නෑ මේ පණ විඩේ දෙෙනවාන හඟ ැත්තෝ හෙමනෑ එකක දැ පන පැ හැර ු කාල එකඒ ඒගේ තේරම පජාව ප්‍රතික්ෂක කරන්න කනකද පිනන්ද පූජාව කවද්ධාවක ප්‍රතික්ෂප කරන්න බෑ වැැරුවට හේතුවයි දන්නවාද. ධර්මයෙන් පෝසනය ලැබිලා ධර්මයෙන් තමට සසාහනයක් ඇවෙල්ලා යෙන පීඩනය අඩුවෙලා බාහිර ලෝකයෙන් ලෝකයහින්ද ඇතිවන පීඩාවක් නැතුව තනියම සුවදායක තත්වකට පත්වන කොට ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ ගැන මලා කම්බුනත් ආහාරය කමමුුණනතිස්සෙල්ලා මදක්කන්නේ අග්‍රම කොටසමගේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්් ෝඕනය කියලා දැඩි හැඟීම ඇතියනවා එතකොටේ පූජාව මලාත කරනවත්තන්නට බෑ. හැබැයි දැංව තියන පූජාවයිට වැඩි දෙදක හටකිිකම නවති හරිල්. ි පෝඩ ෙමෙනකට නතින කයන් ඒ ශ්‍රද්ධාව මූලික කරගෙන නිවැරදි ශ්‍රද්ධාවෙන් නෙවේුගක් දෙනක කරන්නේ වෙනත් වනත් කරණය හින්ද අප බෞද්ධ විදිහයට අදර්ශමාන බලවේගට අතතියන්ට පෙරාතුව අදම මේ රටේ යම් කිසි වේසනයක් කලා තියෙනුනම් පිනත්න සත්‍යක්‍රා කර කර න්නක කොරන් ඕන මොකද කරන්න ඕන දෙසන්ඩයි තියෙන්නේ ද මෙම ජීවත්තෙන්ට න කියරනන්නේද භික්‍ෂුණ වහසල එකකතු වෙලා දේන කරන්න න්නේ බුදුහන්දුර ගවාද න කගතවාදය. එකතු වෙලා දන්න දන්න භික්‍ෂණ වහන්සල විතරන්නවෙේ මොකක්ද දන්න දන්නයවෙන්න ධර්මය. මොකක් ධර්මය කියන්නේ. කිසි කෙනෙකුට හිංසානෝ කරන ධර්මය. බුදුජන් වහන්සගේ ධර්මය. ඒවගේ ඇත්ත කතා කරන ධර්මය. මොකද ඇත්ත ඇත්ත ඇති සැටියෙන් දකිමින් හීන දීන වෙන්නේ නැති. හම්. දීන වෙන්නේ නැති චන්ද දේශ බය මෝහ කියන කිසිම දේකට ගැති වෙන්නේ නැති තමන්ගේ ආත්මාර්ථය සඳහා කටයුතු කරන්නේ නැතිව ඇත්තකතා කළ ජීවත්වනික තමයි බෞද්ධයාගේ ක්‍රමවේදය දැම් බරන්ඩ යම් කිසි විදහකින් පින්නදී ලංකාව නිස්සාල ප්‍රශ් නැව වුණා මෑත කාලීනවා එවැනි ගැටලු ඇති නේ ජාතිවසයෙන් හෝ ආගම්වසයෙන් හෝ නොයෙකුත් එක් ප්‍රදේශවල එක්ක් අය ඒකරාසී වීමෙන් එහම නැතු ලාංකිවනක් ඔක්කම හැමෝටම හැම තැනම එකම් විදිහට ජීවත්වයට පුලංකාව තියෙන්ට ඕනේ ඇයිඒ කතාව කතා කරන බැරි ඇයි මේකට මන දෙින් නැතුව තවදුරටත් තවදුරටත් මේවාටම උඩගෙට දෙමින් මේවා කෙරෙහි කතා නොකරඉන්නේ අපි හිතනවාන අපේ ලොකු ඇත්තන්ට ජාතියන්ත්‍ර බලවේග ඇති කියලා. ජාතියන්තර බලපෑමට වැඩිය තියන්නේ බලලෝබීත්වය ද ඒක ඇන්න තමන්ගේ බලය තහවරු කර ගැනීම සඳහා හැමෝමමකද කරන්නේ ඕනෑම ජාතිය පාවාදමින් රට්ටපාවාදමින් මේ සිද්ධ වෙන සමහර දේවල් එක් ගත්තොත් එහෙම අනාගතයේ අපිට තියන ප්‍රශ්නය අනාගතයේ ආගම්වාදී ජාතිවාදී ලොකු ගැටලු නිර්මාණය වෙන විදිහට තමන්ගේ බලය ආරක්ෂ කරගැ නීමේ වැඩපිඩියලක ඉන්නවා. නේද අන්න ඒ ඇත්ත කතා කරමින් හැමෝටම එකකාරීව ජීවත්තයෙන්ට පම උදාහරණයක් කිවේ හැමෝටම එකවාගේ ජීවත්වෙන්ට පුළුවන් රටක් මේකේ අයි සිංහල ජතියට හැබයි අනිතයට හිසා කරන ජාතිය නේ සිංහල ජාතිය කියන්නේ අයිතිය හැබැයි ඇයි ඇයි හෙම කියන්නේ සිංහල තා කර බැ න්න. ති ින් බෞද්ධ ර බ එතකම් බලාට හන්න එතකම් බලාගද හරින්න නෑ එහන මොකද කරන්න නොන ගාම කොට මරම එහමද එහෙම වෙච්ච ම මකද වෙන්න බෞදල ජීවිත ෙ කරගන්න මේ කාරනවා අප රටක් ගැන්ම කතාර. ඔය විදහම් ෙන්ු පෞදගල තමන්ගේ ෞද්ධකම රැකගණඩුන් හැමලිීම. හරි යම් දෙයක් රැකගණ්ඩ ින්නත්න භාවිතා කරන ක්‍රමවේදය ධර්මානු කුළ නොේ නම් තම බෞද්ධෙක් නෙවෙයි. එතකොට අපි රට රැගඩ ජාතියරක ග්ඩ ගහම කොටම රම කියලා පයිනකොට මක දුණ අගහිසා සංකල්පයහයිමුණ හැබැයි යම්කිසි කෙනෙක් බලයහින්ද හරි වෙනමොකක් හරිහින්ද හරි යම්කිසි කෙනෙක් හීන දීනවටයුතු කරන ගතනත් බෞද්ධකම වටම ජීවත් වෙනවා න සන්දයට ද්‍රේශයට බයි හරි මෝහය බයි යම්කිසි ආකාරයක ඇත්ත වහගෙන ජීවත් වෙනවාන අනාගත අභිවෘ්ධිය සිද්ධ වෙන අනාගතය කෙනෙකුට කරදරකාී තත්වකට මූුණදන්ඩුව වෙනවා කිය ැකෙන නිසද්දව න්නන න එතකට තමන්ගේ වාසිය සදාහ නිසද්ව ඉන්නවාන ඒනාගතන ඒ බෞද්ධ ප්‍රතිපත්තිය නෙවේ. ඒක හින්දා අන්නඒ වගේ ජීවිතයේ කෙලින් වැඩ කරන කෙලින් ක්‍රියා කරන ඇත්ත කතා කරන හැබැයි ඇත කොමද කතා කරන්නේ හැම වෙලේ බුදුරජාණ වන්ේ ධර්මය ලඟින්තතියා ගන්නඩුන අප අවරුදු දෙදස් පන්සියකට අධික කාලයක් තිස්සේ ධර්මයෙන් පෝෂණය වෙමිගෙන පිරිස අපි ඇත්ත කතා කරන්න ඕනු කොමද රිජුව සහ මුරුදුව සක්කෝජූච සූජූච සුවචෝ චස්ස මුද නේද එහෙනම් රිජුවසා මුරුදුව රිජෝකන ඇත කතා කරන කෙන හැබම කතා කරන්නේ ගහම කොටම මරම කියලා මුරුදුව. එතකොට බෞද්ධකම ලංකාවේ තියන බෞද්ධකමට ආඩම්බරයක් අභිමානයක් ඇතිවෙන විදිහට බෞද්ධ සංකල්පය තුළ නිවට නොවී කටයුතු කරන පිරිසක් බවට පත්වෙන්ට ඕන නැත්තම්මකද වෙන්නේ බවදක් ඉපතිනකට මේ ාසනය නෑ අයිපදෙන්ටේනට දැන්නිවවා දැක්ගන් වවරුණු නද එතකොට සාසනය නෑ ඒ කියන්නේ අපිට මේ ධර්මය නැති වෙනවා ඒක හින්ද අන්න ඒ වගේ ජීවිත දැන් අපි මේ රටේම ප්‍රශ්නය දැක් ඔය ප්‍රශන ගෙදර තිීන ොගක් ලවට මං හැමදාම කියන්නේ නායකයාගේ දොස්තා කිනවා උපනායකගේ දොස්තාා කිෙනවා කාර්යාලේ ලොකුමහත්තයාගේ දොස්තාා කිනවා හැබැිත් ලොක වෙච්ච දැනත්ව. දෙන්නකිින්න්නවන් එක කෙක් කියන දහනවන නායකෙදන්න දනනිතක්ෙනා අන්න එතින්ද සාධාරණද කියල බලන්න මගේ ීතීරණ සාධාරණද මගේ ක්‍රමවේදය හරිද හරි එම තන ති මා රංගිල කගු හරි ට නාගයකරොත් ඔය ෙල්ල ට ඩි පානවා. එනම් ජීවිතය හැමවෙලේ ඒම අපි පුහුණු කරඩ වන එක මුතුව ජීවත්තෙන්ට සාධාරණ ජීවත්තෙන්ට රිජුතීරණ ගන්ඩ ඒවා රුදුව ක්‍රාත්මක කරන්න මේ හැම දේකටම පින්නත්න ධර්මය තුළින් ලැබෙන පෝෂණය ඕ ඒ පෝෂණය වැඩඩි පුරම ලැබෙන්නේ සතර සති පට්ටනය සතර සති පටහන තම පෝෂණය වැඩි පරම ලබන්නේ ඒමකො ඒක රිජුවම රිජුවම ඇත තත්වය තේරුම් යන්නේ සත සති පටහනය වැඩීමේ කාය වේදනා චිත්ත දම්ම එතකොට අන්න ඒ ටික පිළිබඳව අපි මේ දිනවල සාකච්ඡා කරමින්න කායාවන පස්සනාව ගැන නමුත් ම ියෙන් හෙමනවෙයි හිතලාම මේ වගේ කාරනාටික් සරෙන් සරේ කියන්නේ ෞද්ධයන්ට හිතන් දෙයක් සීතන්ට දෙයක් තියනවා දැන් ඉතින් හිතන්ට දෙයක් තියන හින්දා සැරෙන් සරයේ සරෙන් සරයේ මතක් කරනවා හොඳයි එතකොට අපේ තුළ ඇතිවෙන මේ සත්‍යතත්ත්ය මේකත කියේලමිින් ඉ රට ගැනයම් කරට කටයුත්ක් කරන ගිගන්නැතු කරන්නන ඇ මොක රට ගැන කතා කරන්න දැන් මේ සරේ ලංකාවට මේ ලංකාවර කගඩෝනකලලා මාරාන්තික පප්ලවයක් කල මරි ලගිල ඉදයිපතිදිනවා එඒදා මොකද රැකගට දන් ද සසර ගැන සීහතතියනව වල ෝක එතරම් ලොකු ප්‍ර්ය නෙවෙයි නමුත් තමන් ඉන්න තැන ආරක්ෂ කරගැනීම සඳහා අන්ෙම සිහියෙන් රත්වයන්නේ දැවෙන්නේ පිච්චෙන්නේ නැතුව තමයි තමන්ගේ කටයුතු සම්පාධනය කරගඩ් ඕනේ හෙද නැත්තන්හෙම. ද අරගට හරෙක් ලබ නත්තිය වනය කතාාව කරන්න පුලන් කිසිම දයාරග හම්බන්න හම නොත්තිය ඒඒ උපාධන අයින් කරලා අපිට ජීවිතයිය යථබූත ස්වරූපයෙන් ඕනම දෙකට මුුණදෙන්ට පුළුවන්වෙඩනං අසිපත අතර ගණ්ඩෝඕනේ කුම නසිපතද සතර සති පට්හානය කියන අසිපත අතර ගණ්ඩුන බෞද්ධය ඒක අතරගත්ත කෙනාට සීසකට සතුරා විනාස කරන්න පුළලන් කුම සතුරාද කෙස් සතුරා රි සෝක පරිද්ධවා නන් සමතික්කමාය දුක්ක දෝම නස්සාන අත්තැග මාය අධිවසයෙන් හොඳයි දැන් අපි සූදානම් වෙන්න හෙමුණත් කායනු පස්සනාවවිතය එක කොරසකට අවධානයම කරඩ ඒ තමයි අපි හැමදාම වැඩි දෙනෙක් භාවිත කරන ධාතු මනසිකාරය පිළිබඳව. ධාතු මනසිකාරය කියනද දි කීපයක් හෝ සාකච්ඡා කරන ගැන අතුම මූලික හඳුන්වා දීමක වීම සිද්ධ කර හදන්නේ මොකද කායනු පස්සනාවේ තියන ප්‍රබල කාරණාවත් තමයි මේ කාය පිළිබඳ නිවැරදි සිහියකට එන්ඩෝ නැපේ. කාය පිළිබඳ අපි ඉන්න අසිහයකින් මේ සිහියේ පලවෙනි කාරණාව තමයි එක තැනකද දේශනා කරලා තියෙන බුදුරජාන් වන්සේ බාහිර පටවියත් අභ්‍යන්තර පටවියත් එක හා සමානයේ කියලා. බාහිර ආපෝධාතුවත් අභ්‍යන්තර අජජත්ති කාපෝදාාතුව එකයි කියලා ඒක එකයි විදිහට පිරික්සල බලන්ඩ කියලා දැම් බලන්ඩ ම මේ මේකට තටටවදදානගලෙන් තටවදන්ටක් ගල් ටටටක් සද්ද ඇයි මේ මේ අස්තියයි පෙවදින්නේ මට අස්තියක් මේක තියෙනව කියලා සිීරියයක් වතින එන මේ ශරරයේ තද ගතියක්ත් තින ේවල් වගත් තියන න දෙක මෙම තට්ටු වදිනකොට මේ මිට දන්නවද මේ අස්තිය මේක වැදිල සදධ්‍යයක්ක්කාව කියලා න කොහොමත්ම දන්නේ ඒකනය හොඳමදේ ඒනි පැත්ත මේ අස්තිය දන්නවාද මේක මේ මිට වැදිල සධ්‍යකාව කියලා වැදුන කියල දන්නවාද වදිනවා කියලා මේ අස්තිය දන්නවද වනි අස්තිය අතවස්තියක් ගැන කතා කරමුු දත කැක්ුම ඇදිලා හොඳට නැන් කොහෙක මොකද කියන්නේ ද දත ගරුල පැත්තකින් තිබා දැන් දත නටනව මේ බීම කකය නො කියර ඒ දතයමමුකූත නයට තව කරදරයිකර අපි අදර තිබ පැත්තකින් අටම ගනි මෙච්චර දරුණු කැක්කුමත් තින දත දන්නේ නැහැ හරිත දන්න හැටියටනම් අපිස්සර න විද්‍යාව ආක්ෂණක ද්‍යධනමද ගන්න ද්‍රවවාය කියලා බුදුරජාණන් වහන්සේ ගන්න ද්‍රවවාය කියතැන තාවයකතු කර ද න තේජෝදා උෂ්නත්වය කියෙන ක ධාත් වක්විතයට ඇත්තටම ගණ ද්‍රවවෙන්නේ ද්‍රවවාය වෙන් ෂ්නත්තේ න ඩ වනර ගනස්තු දිය වෙන දිය වස්තු ශ්පයන එතකොට ඒ ඒ රූප කලාපයන්ගේ වෙනස්වීම් ඒ ක්‍රියා කාරිතය වෙනස්වීම් සිද්ුවෙන මේ එඉන්නමුත් බුදුරජාන් වහන්සේ මේක ආපෝ තේජෝවායෝ පටවිී ආපෝ තේජෝ වායෝ කියල මේ ශරීරයේ තියන කොටස් හතර වෙන් කරලා තියෙන මේ හතර ඇරෙන්ඩ් මෝගක් වත් නෑ හරිද මේක ඇතුළේ මේ ක්‍රියාත්මක වන මේ හතරට අපි කියනවා අජ්ජත්තික පටවිය. අ්ජත්තික අජ්ජත්තික කියලා කියනන්නේ මට දැන හැටිම පෙර දිගකට මේ කරාව කියනවා අජ්ජත්තික කියලා කියන කොටස වෙන්කරගත්ත නැත්තං අපිට විදර්ශනා වඩන්ට දෙයක් නෑ අජ්ජත්තික කියලා කියන්නේ තමන්ගේ මගේ කියලා ගත් කොටස මට දැනෙන කොටස හරිද එහමකොට සතිය හිදැනට විදසන කරන්න වෙලා මට දැන ම වෙන්කරගත්ත කෑල්ල කිය ම ඉඩටමක් වෙන්කරින් මේ ඉඩ මේ අයිතිය මට නෑ කියලා දැනන්ට නම් මං මේ ඉඩම වෙන්කරලා ඉඩං කච්චර කියලා හොල බලන්ටන එ මම් ඉස්සල ගේෙල්ල වෙෙන්කර සැස ඇද ගිල්ල බලන්ඩු නිගති න ති බලොක නැත්තන් ති ක්කොම එක ඇති හට න මේ එකක ඔොක්ොම එකයි ඒ වගේ මං කියල වෙන්කරගත ඔප්පුලියගත්ත කෑල්ලත්තින ොිට මේක මේ හැපැත්ති පට විතිද මිහ පැත්ති පටවිය ම මං කියල වංකරගනතින මගේ කියල වෙන්කරගනතින න්න ඒ කොටසට කිය දැනෙන කොටස මගේ මනසට දැනෙන අජ්්‍යත්තම් පච්චත්තං උපාදිත්තන් කියලා සඳහන් කරලා තියන මේ මගේ කියලා මම කියලා මට දැනිච්ච උපදාානයවෙච්ච කොටසත්තියවා ඒකැලම හොඳර අල්න් ඉන්න යොකිවට ඒකටරංඟ සාධානයක් වැට දෙන්නේ මේක මට පවත්ත ගණඩ පුඩුවන් ඒක මෙහෙමයි කියලා අල්ලං ඉන්න කොටසත්ති නවා. අන්න ඒ කොටස වෙන්කර ගණ්ඩුවු අප ඒ ඒ අමුති විකරන් දෙන්නේ පැහැදිලියවම මට මගේ කියලා තමන්ගේ කොට ගත්ත කොට සට අපි කියන අධජත්තික පටවිය කියලා ඒකට බාහිර කටන බාහිර පටවි කියලා දැ මොකද කරේ බුදු ජාන් දශන සං ක දෙැම මේකරි සංසන්ධනය කරු බැලීම සංසදනක කර මොද වැඩ දෙකම ඒකයි දෙකම එකයි බලකොට එදිමමමනිකංකිවේකදැම් පිරික්ල බලඩො නොහොමනෙවෙයි පටවිධාතුව අපෝධාතු ද මේක ගලන ගතියත් තිෙනවා මේකේ මේ තියන ගලන ගතියත් බාහිරේ වගේ තියෙන ගන්න ගතියත් ඔොක්කෝ එකම විදියි දැන් බලඩක අපිතුම කෙසල් කදක්න වැනෝ කියලා ටිකදස කැන දිරනවාද නැද්ද දිරනවා නේද එතකොට මේක වැඩියෙන් රත් කරොත්කවර ර ු රත්තු නති රත්න විදිහක ටියය තිත් ඉක්මන්ටක මුුුවේ නද ද දන න නේද එ මේකතරට වැනුත්ම හෙ ගිය රත්වන නේ ර හෙල් කත හ සිද් වගේ ජාතිය රන කියලා එක්මට දිනවදන තවත් ඉක්මගන රත් න ති ට ඔක් නද එන මක මේකට වැටනක ඉක්මට දරන හරි. ඉතින් අන්නේ වගේ තේජෝධාතුවෙන් කරන කෘත්තයක් ති ෙනවා. පටවිධාතුවෙන් කරන කෘත්තයක් ති ෙනවා ආපෝධාතුවෙන් කරන කෘත්තයක් තියෙනවා. මෙන්න මේවා වායෝධාතුවයෙන් කරන කෘතිතියක් තියෙනවා ඒ වායෝධාතුවයට ලක්ෂණයක් තියෙනවා එක එක එද වායෝධාතුවයටට තියෙක ලක්ෂණයත් තමයි ආප පටවිධාතුර තිය ක්ෂණ තමයි තද ගතිය කර්කස කර්කස ගතිය හරි ආපෝධාතුර තියන ලක්ෂණය තමයි ගලායන වැැගිරෙන ගතිය තියෙනවාකට. ඒවගේ ආපෝධාතුවයට තියෙන ආපෝධාතුවයට කරන කෘත්තිය තමයි අපෝධාතුවේ ද්‍රව ගතියෙන් කරන කෘතිය බලන්නම ගද කියලා. රොටිය පුච්ච ගණඩුව වන වෙලා ඇ පොලුවයි පිට දාලා මිරිස්කෑලිද දාලා පොඩි කරන පොඩි කරන පොඩි කරන එක වෙන්නම ඒකට වෙන්නම ලැමක දෙකර කරන්න කරන්න ඕන්න. වතුරදාාණ්ඩුවනේ නං. ආපෝධාත්වය කෘතිය තමයි එකට අලවා තබාගන්න ගතිය රි අලවා තබාගන්නන ඉන්ඩෝක කියලාම්මෙක් මොකද කරන්නේ මිරිසුයි කහයි වතුරයි වතුරදදාළ වැඩිපුර ඇය ව පරි පුද්දාලා ඔක්කොම දාළ දැන් කරකුණ කරකුණ කරගුණ මුහ වෙන්න අලවා තබාගන්න ගතිය තිබට මුහ වෙන්නේ හැමහුවවෙන්න මොද කරන්නේ පරි පුද්දාලා වතුරද්දාලා ඔක්කොම දාලා අපිම සතබපු පරිප්පුම කියලා වෙනම තම්බල අරිපටි දැම්ම වතුර ටික වෙනම දැම්ම මිරිස් දැම්මා කහ දැම්ම ත ලුණු දැම්මා සරක්ක දැම්ම දා ඔක්කොම ලා දැන්හොඳවයට කලත්නවා න කලත්තල හොඳට කලත්තර කලත්ර කලත්තල දැන් කෑමකට බෙදුවූ වතුර රහ වෙනම දයිනවා මිරිස්රහ වෙනම දැයන. ලුණුරහ වෙනම දැයි මේක මිත්‍ර වෙලා අලුත්්‍රරහා ැදෙන්නේ අලුත්්‍රහ ැදෙන් අම්ගත කරන්නු අප දන්නවා තේ ජෝධාත්වය මොතු වෙන්න කියලා තේජෝධාතුවේ තියෙන ලක්ෂණය තමයි මුසු කරන ගතිය. හරි මුසුකරන ගතිය. ඇ එකන කෘත්ය ලක්ෂණ නෙවේ කෘත්තය. එතකොට මේ විදිහට මේ ධාතු හතර. එලාට වායෝධාත්තුවය තියන කෘතිය තමයි පිපිල පුරවා තබන ගතිය. හරි. රවා තබන කෘතිය කරනවා ැම්ම සරයේ යුදාතු අඩුණුත්කද මේ හැකිලිලා ඇකිලිලා කර්කස වෙලා පටවිය ඉතුරෙන මේ තියන පුරවාතියන ගතියට එන්නේ නැති මෙන්න මේ ලක්සන දැනෙන්ඩෝන අපිට මේ ශරීරය යන මේ වගේ ලක්ෂණයන්ගින් යුප්තය එකක් එතුර පටවිය පටවිය විට බාහිරත් එෙමයි බැල්මත් වන පුම්බන්න හුලම්පුම් වන්නු නැතන් ඇකිරලා තියෙනවා නද. දෙම එක බාහිර කීපයක් ඔන්නවේ බාහිර තියෙන මංකිව උදාහරණ කීපයත් මේක මේ සිටවා තියන්නේ මේ පට පට කලාපයකි එතුර මගෙත් මේ අතුමහතින්නේ පටවිහතුට බාහිරයෙන් කරන කෘතියක වයි අභ්‍යන්තර්මය ශරීරය තුළ ක කරන කෘතිය දෙකම එකයි. ඊළඟට බාහිර තියනීමට පි සත්‍යා පුද්ගලයා කියන්නේ නෑ නද හිරයටකට සත්‍යයපුත්්ගල කිය කදක් සරරකොම දන්නේ මේකට සත්‍ය පුද ගෙලලා කියන්න පුළුවන් තත්්‍යයද දන්නේ ඇයිමලෝදයක් දන්නේ මෙලෝම දෙයක් දන්නේ නෑ මං හැමදාම කියන්නේ බැකෝයන්ත්‍රයේ අතදන්නේ නැහැ ේ පස් වැදනවා කියලා හැබැයි මමත් බත් තිස්වා මගේ අතධන්නේ බත් තිස්වා කියලා කිසිම දෙ න්නේ මේ සරරයේ කිසිම දෙයක් කිසිම දෙයක් දන්නේ නෑ සත්යේගේ කෘතය මෙතන සිද්ධ වෙන්නේ නෑ එතන එක්තර ක්‍රියාවක් විතරයි බැකෝ න්ත්‍රේ ගාහත් ක්‍රියාවක් දැ හට සත්්‍ය පපතිල ැන්නේ ඒක තනියම පෝෂණයන හාරුරා ගන්නවා ගයි අතු හැදිනෝ මැරෙනව කාලෙද ඒත් අපි නිකංවත් කිය නොද අනේ පව්වර ගහා හරියට දුක්වි නො මදා සොල දිරනවා එතකොට අන්න ඒ වගේ මේ බාහිර පටවියත් අභ්‍යත්තර පටවත් එකයි කියන සඥ්ඥාව අපට තිෙන්ටෝනෑ. හරි. හිතන්ට බලපොටක් හරියට සංඥාවත් ුණවේද. දරුවාව දැකහම අම්ම හිලා වැළඳ ගන්නවා. මොක දුනේ. නෑ නෑ පටවියක පටවියක් වැදීමක්. න එතන සම්පූර්ණ තිය වෙනත් ක්‍රියාවලයක්මිසක්ක මේ සරීර දෙකේ නද මේ සරීර දෙක කිසිම දෙයක් දන්නේ මගේ කොන්්ඩේ තියෙනවා කියලා මගේ තට්ටි දන්න නෑ තට ටුඩින් කොඩ ඇතිනකර දන්නන්නේ නෑ කොන්ඩ දන්න නෑ කොන්ඩට අට තට්ටයත් තියෙනවා කියලා මොකක්වත් දන්න ඇති මේ සරීර පිළිබඳ අපි දැඩී ගැනීමක් තියනවා ආගේ දැඩි ගැනීම අර්බංක අජ්ජත්තං පච්චත්තං තු පල දහමකට අනුව නේ සකස්වෙන මේ අධජත්තික කොටස කියලා අපිට දැනෙන උපාධානය වෙච්ච මේ ස්වභාවේ තියෙන මේ කොටස් පිළිබඳව එහා පැත්ත මෙහා පැත්ත සමව දැනෙන්ට පටන්ගන්නවා සමානත්මතාවයක් ඒ අඩුම ගාන මේ දැන් අපි අසුභ මනිසිකාරය නම් මනුසරීරය ගත්තේ නමුත් ධාතු මා නිසිකාරයේද සියල මනුස සරරිරේ මේ බාහිර අභ්‍යන්තර කියනක් දිර ගත් හම ලෝකයේ තියන මේ අජී දේවල්ල එක සමානය අපේ සරේ ක නිසත් අයික ලිගන්න මේ ෙස් පුටු මේස ංකුවාධ්‍යත්ක සමානය අපසර ඇතකොට ඉතාම පැහදිජෝ තරෙන් පටන් ගන්න මේක සත්ව පුද්ගල වසේෙන් මේ සරීරේගණට බෑ කියලා ඊට පසුකා පසුයි ඉතින් ඊට පස සරිරයටට අයිති නැතිකොටස් ටික විදස්සනා කරගට වෙන්නේ ඇති ඉස්සල්ලාම් වෙන්න අපි දැඩිව ගත්ත මේ හැගීම් අපි මේ ක්‍රමාණගල කොතරින් පටන්රගෙන කොතටද කරන්න කමි සාකච්ා කරම ඊට කලින් මට ඕන මේකින් සිද්ධ වෙන මේ භාවනාවෙන් සිද්ධ වෙන කාරණාව මොකක්ද කියලා පොඩ අපැහැදිරි කළ දෙඩයි අපි ළඟ තියෙනවා ඒ විර දැඩිව ගත්තු දවල්හිද ඇත්ත වැහෙනමස්වභාවතමයි තිනෙන ඇත්ත වැහෙන ගතිය තමයි ලබ දේශ මෝහෝල ස්වභාවය අකුසලේ ස්ොභාවය තමයි ඇත්ත වසන් කරනවා අපේ ලෝකයේ සත්‍ය තත්වය අපේ අපේ මනසට දැනෙන්ට දෙන්නෙ නෑ. හරිද මේකට උදාහරණයක් අපි කියනවා ඒ ආරණය කරනෝග මිතින් පිතන අපිටක තේරෙන්නෑ හරිට නමුත් උදාහරණයකින් දැනගන්නඩ පුළුවම හයටම මනුස්සේගේ කටක තියන කේටය කෙල සෙම දත්කහට ආදිය මේ ලොවෙෙහි කිසි අම්ම කිසි මනුස්සේගේ. යි හොඳයි අප්‍රසන්න නෑ කර කියන්න පුළන් කෙනකින්වද හැම මනුස්සේකම නද තැන් දැම් බලන්නක දොඩං ගෙඩියත් ඒකෙත් සෙමෝ වගේ තියෙනවා නද ඒකත් වැගරෙන ති තියෙනවා හිති ඒ වගේන් හැදිල තිබ බලන් අපේ කෙල සෙම වගේ එම ප්‍රසන්නේ වගේ මේකඉතා දුගන්ධ නේදේ ස්බභාවධර්මය කර්මාණ රූප හැල තිනෙන හැටිමි න අරගැන් අපි බොහොම ප්‍රියයි නද න් ප ති බොම අප්‍රසන්න කං ඇති වෙන න කියන්ටිගතු නැත විීදරකට මකතුරොත් ම හිම ිසාක් ඇදල තිනව ලාලව ගන හම ආයනවයි පැත්තේ ඒ තරම් අප්‍රසන්න ඉතාම අපසන්න න දුඩන් ගිඩියින් ගලන ඇතුකරුත් බොම ප්‍රසන්න එම් බාහිරට වැඩිය බොොම පිරිිකුල් කටයුතු ස්වභාවය තියනය තමයි ගලන්නේ එතකොට එන්න ඒ ගැලීම් සහිත මේ ශරීරයේ ඒ කෙල සෙම සුටවාද ඉතා අපසන්නයිනෑ ඒ කවු හරි කෙනෙක් ටොපියක් කටේදාගෙන දෙලා බාගයක් දුන්නත්මට කොත්තර අප්‍රසන්න මූුණක්ද ඇතුුණ එක කියත්දී ඇයි අපිට හරි සඥාවෙන අනේද තා අප්‍රසන්නයි පිළිකුලයි කියලා හැබැ තමගේ දරුවෙක් දුන්න නි අරමුණ වහෙනවා තමගේ දරුවෙක් කටේ තියෙන ටොපියක් දුන්න තම්මෙකුට ස්තීම ප්‍රශ්නයන්න ඒ අරමුණ වැැහෙන අප පන්නන්න වැහෙන් යයි ඒක අරමුණු වෙන්න ආදරයා අරමුණ වෙන්නේ ලෝබය අරමුණු වෙන්නේ හරි එතකොට දැන් තේරෙනවාද ඒ පමණකින් තේරුම්ගණ්ඩ පුළුවන් රාගකයන් මොකද කියලා එ පුද්ගලයකොට ඉතා අප්‍ර සන්න පුරුෂයක ස්ත්‍රියයක්ක් වත් පුද්ගලගුරිතා ඉතා ප්‍රසන්නයි ඒකතමයි මනසිකාරයේ තියෙන වෙනස මේක සංසාරගත දෝසය තේරුම් ගන්්ඩ ඉතාම වටිනවා පින්නත්නේ පාරක ඇවිදගෙන යන මැක්කෝ වහලා ඉන්න හමකුණු වෙලා තියෙන තුන් අද හමන තුවාල තියෙන ඉතා අප්‍රසන්න සුනක දේනක් කිය තන් මේ සුනක දේනුව ගැන ප්‍රසන්න සිත් ඇති වෙන සුනක යොයින්වද නැත්ත ඒ පස පස පන්න යන ද නැද මට කිය්ඩ න එකක් නෙව ඔන්නඔය සුනක දේනුවගේ සරීර පිටු පස්සේ සසර කීවතාව පන්නංකි ලැද්ද සුවයි සුකයි සුන්දරයි මදුරය කලාපි. ඒ තමයි සසර ස්වභාවය එදාට ඒක තේරෙන්නේ තේරෙන්නේ නෑ මේගවර තරගෙන්ම හොඳ නෑ නත් ඇත්තකතාව ඒ ඒ අප්‍රසන්න ඇත්ත ඒ අමිහිරි ඇත්ත අපි දකිටෝන. නේද මම සංසාර ජීවිතය කොයි තරන්නන් ඉතා දුගද අප්‍රසන්න පිළිකුල් කටයුතු සුනක දේනුවන් පස්සේ නෙද ප්‍රියයි සුන්දරයි කියලා පොර අල් අල් ර්ඩුුවල් අල්ල මාරාන්තික නද සටන් කර කර ගිහිල්ලා ඇැදද කියලා අපට වැටහෙන්ඩෝනෑ. අන්න ඒවා නිවැරදි කරගන්නටයිත් මේ ඇති කරගන්න නිවැරධ්‍යවබෝධය මොකදේ වෙන්නේ අර ඇති වෙන ලෝභය විසින් සියලුදේ මේ ජීවිතය එත්තු හලාදානු තිවෙන කකුසලේ ලෝබ් දේශ මෝහ කියන දේවල්. අකුසලයේ ස්ොභාවය තමයි මෝහ ඇති කරන ස්වභාවයකන ඇත්ත වසංකරන ස්භාව ඇත්ත අපේ හිතෙන් වහලදානවා. ආන්ගේ වහලදාාන ස්වභාවය තියෙනවා. අපේහිතයම ඇතිවෙන අඳුරු පටලයක් වගේ වහලදාන ස්වභාවය තියවා අකුසලේ. ඉති අපේ හිතේම ඇතිවෙලා අපිවම වහලදාන අපිවම ආවරණය කරන ඇත්ත ආවරණය කරන මේ ස්වභාවය නැති කරගණඩ මූලිකව අපිට ඔන්න ඔය පටවිද්ධආපෝ තේදෝවායෝකෙන ධාතු හදරකින් හටගත්ත සරීරය කියලා අජ්ජත්තික සහ බාහිර සරීර පිළිබඳව සඥා ඇතිකර ගණ්ඩ ඕනේ හරි එතකොට ඔය කිව්ව ලක්ෂණ ආදිය දැම් මූලිකව අපි සං්ඥා ඇතිකරගත්තට පසුව මොකද කරන්නේ යමක ලක්සණ තේරෙන්ට නම් එක පිරික් ස්ඩෝනේ ද මූලිකව කෙනෙකුට ෙල්ලා මය වගේ අදහස් ඇතිවෙන කොට ටිකටික ටිකටික මේ සරගර ගැන තියෙන දැඩි ගැනීම අඩුවෙනෝ දැඩි ගැනීම් අඩුවෙන්ඩ අඩුවන්ඩ පට විය වැටහිච්ච ස්ොභාව පටවිය වැටහෙන ස්වභාව එ වැඩුවෙනෝ ඇයි ලෝබේ අඩුවනකට ඇත්ත වැටහෙන වගේල දම්මන් ස ලකිව න ආපෝධාතුව පිළිබඳ වැටහෙන ගතිය වෙන දත් වැඩිය තේජෝධාතුව ගැන ටහෙන ගතිය වවෙද වැඩිය වැඩියෙනවා වායෝධාතුව ගැන වැටහෙන ගතිය වෙන්දත් වැඩිය ඒක ලක්සන තමන්ට වැටහෙෙන ගතිය වැඩියෙනන තමගගේ මනසටතර මනසිං මේ ධාතු හතරෙහි යතාබූත ස්වරූපය ධාතු හතරක් විදිහට ක්‍රියාවන් විදිහට එතුන් සිද්ධ වෙන ක්‍රියාවක් ඇතරම එද පටවී ආපෝ තේජෝවායෝ කියලා කියන්නේ අපේ මේ සියලු දේ ක්‍රියාවන්න හේතු ඇතුව සිද්ධ වෙන ක්‍රියාවලීන් වැඩපිරි වෙලා ගහ ැදෙනවා වගේ ගහ කැදන තැන සිද්ද වෙන්නේ ක්‍රියාවන් එතකොට අන්න එහෙම ඒන්නේ වැඩ පිළිවෙල වැඩ පිවෙල වැඩපිළිවුර දිර දකින්නටයි සතර සති පට්ටහානය ඉතිං ඒක අලුත් අත්දැකීමක් අලු දැක්මක් මනසකට ඒවත් එක් අපේ තියන විහෙසකාරී දැඩි ස්වභාවයන් මනසි අලගත්ත ස්වභාවයන් ලිල් වෙලා ඉතා සැහැල්ලුවෙන් මනසේ ඒමකද බලාපොරොතු දඩ ගැ මයින්කටොට පුතුමාකට හැල්ලුවක් ඇතිව න සහල්ලුව ොද මේ ලාපොරොතු ැන ලාපරොත්තු නකු නැමරු නේද. එතකොට ඇත්ත දකිමින් තමල්ලඟ ඉන්න අය දේදුන්නෙන් අප බොහෝ දේදුෙන් අපි බොහෝ මේ සතුරවානේ නදැනම දේදුුන පත් ගණඩ ැකිල හොඳරම දන්නවාන අන්නේ වගේ යම් කාරණඋඩ අපි ආසනය සකසන වල ඇතින ඇති හොඳු වුොත්හොදයි ලක්ුණොතිදි තිය කාලයක් තියේ නතිකාලන්න තිව එක ගැර උපේක්සාාවම එකට මූුණ දෙනව ඇත්ත දැක්හම ඇත්තට පිටිින් සිතුවිල්ලිපදින්නේ නෑ අනුපස්සනාව බවට පත් වනාට පස්සතියකින්ද බොහෝම වටි ධර්මයක් අපිට ලැබිල තියෙනවා එච්චර වටින මේ ධර්මය සම්ූර්ය හිත්තවල තිය ගේෙන නිව ධර්ම ෙස නැතිරන ෝක පරිදේව දුක් දොම්නස් නැති කරන මහා බලගතු වඌූ ධර්මයයක්ඇතිගේ ධර්මය තුළින් අපි පෝෂණය වෙන්න්ඩ වග බලාගණ්ඩෝනේ. කොච්චර කෑව කොච්චර නෑවද කොචරහිටියද මේ ලෝකේ එහද හැම දාම එකම් විදිහයටට ඉන්නන්නේ නැතුව. මගේ මරණයට පෙරතුව ම ධර්මය අවබෝධ කරගන්න වැඩ පිළිොලට අතීරණ වෙන්ට ඕනෑ කියලා දඩි අධි්ඨානයකට පත් ෙන්ඩඕන මරණයටට පෙරම එකර ගන්ඩුවනැත හැදදාම ාඩ ජීවත්වයි. ඒ සහශ වැ පිදුව මහස පටන ූත්‍ර බදුාන්සේ අදුවක් ැතුම දේශනකල ෙ ඒ තුළින් පෝෂණ වෙලා මත් ජීත සාර්තකරගෙන සතර සූපත්තරගෙන ොතුම් නිවනිින් සැන්සෙනවා කියෙන අධිෂ්ඨානේ ප්‍රාර්ථනා ඇත කරග. ආකා සට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුණ්ඥන්තන් අනුමෝදිත්වා චිරං රක්කං, තුසාසනං. auprès cirangrakang tude seang cirangrakang tumang parangti